දවසක ලස්සන මතකයන් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අදත් මේ දැස්ත වෙන්නේ. ඉතින් අදත් අපි හැමෝම ගෙදර ඉන්න දවසක්. අද උදේට අපි කෑවේ මුං ඇටකිරි බත්. ඉතින් ඒකෙන් ටිකක් මේ විදිහට ඉතිරි වෙලා තිබුණා. මම ඒක මේ විදිහට භාජනයකට දාලා ෆ්‍රිජ් එකට දාලා අපි උදේට කාපු බීපු ඒ වගේම තේ බීපු භාජන ටික දැන් සෝදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් දැන් උදේට කාලා බීලා හැම ඉවර කළා මේ ටීවී බලන ගමන් තමයි හැමෝම ඉන්නේ. මල්ලි පැටියාගේ මේ දවස්වල ආසම සෙන්නම් බඩුව තමයි මේක. මේ විදිහට බිම තියලා ප්ලේ කරන්න දුන්නාම යා ටිකක් වෙලාවක් ඒකත් එක්ක ගොඩක් හොඳට ප්ලේ කර කර ඉන්නවා. කොහොම හරි ඉතින් මෙයාලා මේ විදිහට ඉන්න අතරතුර මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. මොකද මේ කාලේ මේ වගේ වෙලාවල් මට එන්නේ ගොඩක් අඩු වෙන්නේ. ඉතින් ඒ පොඩි වෙලාවයි වුණත් දැන් නම් කරගන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මේ කාලේ නම් මට මේ වගේ වෙලාවක් හම්බ වුණ ගම කොහොම හරි මට තියෙන වැඩ ටික ගොඩ ගහගන්නේ නැතිව ඉක්මනින් ඉවර කරගන්න තමයි මම බලන්නේ. බබාලා දෙන්නගේ වැඩයි මේ හැම දෙයක්ම එක මේ චූටි චූටි වැඩත් ගොඩ ගහගත්තම අන්තිමට මටම තමයි ඒක හිසරදයක් වෙන්නේ. ඒ නිසා දැන් නම් අවස්ථාවක් ලැබුණු ගමන් ඒ සැන්නේ මේ වැඩේ කරන්න මම හොරු වෙලා ඉන්නවා. ඒත් ඉස්සර නම් මම එහෙම නැහැ. සමහර වැඩ ඔහේ ගොඩ ගහගෙන කරගන්න වෙලාවක් නැතිව ඊට පස්සේ පිළිවෙලට කරගන්නත් බැරිව මානසිකව විඳව විඳව ඔහේ හිටපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් හරියට පිළිවෙලට කරගන්න බැහැ. ඔළුව විකාර වෙලා වගේ තරහ යනවා, කිසිම වැඩක් පිළිවෙලට කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම තමයි මානසිකවත් අපිට ඒක ලොකු ස්ට්‍රෙස් එකක් වෙනවා. ඒ නිසා මේ වගේ පොඩි පොඩි වැඩ ගොඩ ගහගන්නේ නැතිව අවස්ථාවක් ලැබුණු සැනින් ඉක්මනින් ඉවර කරගන්න තමයි මේ කාලේ නම් මම උපරිම ට්‍රයි කරන්නේ. හස්බන්ඩ් මේ වගේ නිමාඩු දවසට නම් ඉතින් මට හරිම ලේසි. එයා ගෙදර ඉන්න වෙලාවට ඉතින් නිතරම බබාලා දෙන්නත් එක්ක ඉන්නවනේ. ඒ වෙලාවට මට මගේ වැඩ ටික මේ විදිහට පාඩුවේ කරගන්න පුළුවන්. ඉතින් එයාගේ කැපකිරීම නිසා තමයි ඇත්තටම මට මේ හැම දෙයක්ම ගොඩක් හොඳට පිළිවෙලට ලස්සනට මට ආස කරන විදිහට කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් හස්බන්ඩ් ගෙදර නැති වෙලාවට නම් මේ දේවල් ගොඩ ගහගෙන ඉන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. මොකද බබාලා දෙන්නගේ වැඩත් එක්ක මේ දේවල් වලට අවධානය යොමු කරන්න බැහැනේ. ඒ වෙලාවට ඉතින් එයාලා දෙන්නත් එක්ක තමයි මම උපරිම කාලය ගත කරන්නේ. එයාලා නිදාගන්න වෙලාවට තමයි අනිත් වැඩ හැම එකම කරන්නේ. මෙහෙදි ඉතින් එයාලට තමන්ගේ කියලා ඉන්නේ අපි විතරයිනේ. අත්තම්මා සීයා එහෙම නැත්තම් පවුල වෙන කවුරුවත් අත් එයාලත් එක්ක නැහැනේ. ඒ නිසා අපි දෙන්නම හැම වෙලාවකම මොන වැඩේ තිබුණත් මූලිකත්වය දෙන්නේ යාළ දෙන්නගේ වැඩවලට තමයි. ඉතින් ඒක හැමයි කියලා හැම වෙලාවෙම ගේ පිළිවෙලට ලස්සනට තියාගන්න බැරි වුණාට අපි ඒක මානසික වදයක් කරගන්න හොඳ නැහැ. නමුත් මට පුළුවන් වෙලාවට මේ වගේ ලස්සනට අස් කරගෙන ලස්සනට පිළිවෙලට මට ආස විදිහට මම ගේ තියාගන්නවා. බබාලා දෙන්නෙකුත් එක්ක මේ වගේ රටක අම්මා තාත්තා කවුරුත්ම ළඟ නැතිව තනියම මේ හැමදේමත් කරගෙන මේ විදිහට ජීවත් වෙන එකත් ගොඩක් ලොකු දෙයක් විදිහට තමයි මට නම් දැනෙන්නේ. නැති දේවල් ගැන හිත හිතා දුක් වෙනවට වඩා අපිට ලැබිලා තියෙන දේ ගැන හිතලා ගොඩක් සතුටු වෙන්න පුළුවන් නම් ඒක අපිට ලොකු වාසනාවක්. ඇත්තමයි අපිට හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වෙනවා. ඒක මම නම් අත්දැකීමෙන්මයි ඔයාලට කියන්නේ. මම එකට චූටි උදාහරණයක් කියන්නම්කෝ ඔයාලට. ඔයාලට මගේ මේ කිචන් එක පේනවනේ නේද? මේක ගොඩාක් පරණ විදිහට හදලා තියෙන කිචන් එකක්. පරණ විදිහට හදලා නෙමෙයි ඇත්තටම මේක ගොඩාක් පරණ ගෙයක්. ඒ නිසා මේ කිචන් එකත් ගොඩාක් පරණ කිචන් එකක්. මේ ගෙදරට මුලින්ම අපි එද්දි කිසිම ආසාවක් මම මේ ගෙදරට තිබුණේ නැහැ. මම ඇත්තමයි හරිම අකමැත්තෙන් තමයි මේ ගෙදරට ආවේ. මොකද අපි කලින් හිටපු ගෙදර මීට වඩා ගොඩාක් ලස්සනයි. ලස්සන පැන්ට්‍රි එකක් තිබුණා, ගොඩක් ගෙදර ඉඩ තිබුණා. ඒ වගේම තමයි මීට වඩා ගොඩක් අලුත් ගෙයක් ඒක. ඒත් එක්ක බලද්දි මේක ගොඩාක්ම පරණ ගෙයක්. ඉතින් මම මේ ගෙදරට පොඩ්ඩක්වත් ආස වුණේ නැහැ. නමුත් අපේ ලොකු පුතාව නර්සරි දාන්න අපි ලොකු ටවුන් එකට ආපු නිසා මෙහි අපි කලින් හිටියා වගේ ලොකු ලස්සන හොඳ පැන්ට්‍රි එකක් තියෙන ගෙයක් එහෙම ගන්න ගියා නම් අපිට හිතා ගන්නව බැරි තරම් ලොකු රෙන්ට් එකක් යනවා. මේ ගෙදර ඒ ගෙදරට වඩා ගොඩාක් පරණ ගෙයක් වුණත් අපිට ඒ ගෙදරට දුන්නා වගේ තුන් ගුණයක් විතර වැඩියෙන් රෙන්ට් එක මේ ගෙදරට උනත් දෙන්න වෙලා තියෙනවා. ඒ අපි දැන් ඉන්න පැත්ත ගොඩාක් නාගරික නිසා. ඉතින් කොහොමත් එහෙමයිනේ නේද, නාගරික පැත්තට අපි එන්න අපේ හැම වියදමක්ම ඉහළ යනවා. ඉතින් ඒ හැමදේමත් එක්ක අවසානයට ගොඩක් පරණ වුණත් මේ ගේ ගන්න අපි කැමති වුණා. නමුත් මම මේ ගෙදරට එද්දිම හිතාගත්ත මේ ගේ මට ඕන විදිහට, මම ආස කරන විදිහට, මට සතුටින් ඉන්න පුළුවන් විදිහට, අපේ පවුලේ අයට සතුටින් ඉන්න පුළුවන් විදිහට මම අනිවාර්යයෙන්ම හදනවා කියලා. හදනවා කියන්නේ ඉතින් මේ ගෙදර දේවල් වෙනස් කරනවා කියන එක නෙවෙයි. බාහිරින් අපි හිතුවොත් මේ වගේ ලස්සන ලස්සන දේවල් වලින්, චූටි චූටි දේවල් වලින්, හරිම ලස්සන අයිඩියාස් වලින් අපිට ගෙයක් ඕනි තරම් ලස්සන කරගන්න පුළුවන්නේ.
ඉතින් එන්න ඒ විදිහට මට ආසහිතන විදිහට ඉන්න තමයි මම මේ කිචන් එක උනත් මේ විදිහට හදාගත්තේ. ඉතින් මට පුළුවන් චූටි චූටි දේවල් එකතු කරගෙන හස්බන්ගේ උදව්වත් ඇතුව මම මේ විදිහට මේ වෙනකොට හදාගෙන තියෙනවා. මේ එක දෙයක්වත් ලොකුවට වියදම් කරලා අපි කරපු දේවල් නෙමෙයි. සාමාන්‍ය චූටි චූටි දේවල් වලින් තමයි මම මේ විදිහට ලස්සන කරගත්තේ. ඉතින් මේ කිචන් එක මුලින්ම තිබුණු විදිහ මම ඒ දේවල් වෙනස් කරලා මේ වගේ ලස්සනට හදාගත්ත විදිය ඒ විතරක් නෙමෙයි මේ කොටස විතරක් නෙමෙයි මගේ මේ කිචන් එකේ සම්පූර්ණ වීඩියෝ එකක් විස්තර ඇතිව මම ඔයාලට ඉක්මනින්ම අරන් එන්නම්කෝ. ඉතින් ඒකයි මම ඔයාලට මුලින්ම කීවේ මේ ජීවිතේ අපිට හැමදාමත් අපි ආසම විදියේ උපරිම සතුට හම්බ වෙන විදිය ඒ වගේ හැමදේම උපරිම මට්ටමින් තියෙන විදිය දේවල් හම්බ වෙන්නේ නැහනේ. ඒ නිසා කාලෙන් කාලෙට අපිට බාහිරින් ලැබෙන දේ මොන විදිය වුණත් අපේ සතුට හොයාගන්න අපිම තමයි දැනගන්න ඕනේ. මොකද අපේ සතුට කියන්නේ එක බාහිරින් තියෙන දෙයක් නෙමෙයි. ඒක තියෙන්නේ අපි තුළමයි. ඉතින් මේ හැංගිලා තියෙන සතුට හොයාගන්න අපිම තමයි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මම මේ කියන දේවලුත් එක්ක සමහර කෙනෙක්ට නම් හිතෙන්න පුළුවන් අපි මේ වගේ රටක ඉන්නේ ටික කාලෙයි, ඒ වගේම මේ වගේ ගෙදරක ඉන්නේ අවුරුද්දයි දෙකයි, ඊට පස්සේ අපි මේ ගෙවල් මාරු කරනවා, ඉතින් මොකට ලස්සන කරනවද ඔන්නෝහෙ ඉන්න එකනේ තියෙන්නේ කියලා. නමුත් අපි එහෙම වෙන්න හොඳ නෑ කවදාවත්ම. මොකද අපිට මේ ගෙවෙන කාලේ අපි මේ රටින් ගියා කියලාවත්, ගේ විනාශ කරා කියලාවත් අපිට අය කවදාවත්ම ලබා ගන්න බෑ. විශේෂයෙන්ම මේ විදිහට ෆැමිලි එකක් විදිහට බබාලත් එක්ක ඉඳි එයාලගේ ගෙවෙන කාලය එයාලට හරිම වටිනවා. ඒ කාලය එයාලට අය කවදාවත්ම ගන්න බෑනේ. ඒ නිසා අපි මේ ගෙවන හැම මොහොතක්ම ගොඩාක් සතුටින් සැනසීමෙන් කාටවත්ම කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ප්‍රශ්න ගැටලු කියන දේවල් ඉතින් අපි හැමෝටම එන යන දේවල්. ඒක ඉතින් මේ සබඳාම විදියනේ. ඒව අපිට කවදාවත්ම වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ විදිහට මොන අභියෝගයක් ආවත් අපි හැමදේම තේරුම් අරගෙන හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දීලා ගොඩක් සතුටින් මේ මොහොත ගත කරන එක තමයි වැදගත්ම දේ වෙන්නේ. ඉතින් කතාවෙන් කතාවෙන් ඔන්න මම මේ ටික අස්කරගෙන නම් ඉවරයි. දැන් අපිට ඊළඟට අද අපේ අයියා බබාගේ කොණ්ඩේ කපන්න යන්න තියෙනවා. මොකද මේ කාලේ මෙහි රස්නේ කාලේනේ. ඉතින් එයාට කොණ්ඩේ ගොඩක් තියෙනක හරිම වදයක්. ඒ නිසා මේ පාර පොඩ්ඩක් කොට කරලම කොණ්ඩේ කපන්න තමයි අද අපි හිතාගෙන යන්නේ. ඉතින් හැමදාම මෙතන පහු කරන්න යද්දී නම් එයාට මේ ට්‍රේන් එකේ අනිවාර්යයෙන්ම රවුමක් යන්න ඕනේ. ඉතින් ඔන්න අදත් ඒකේ විදිහමයි. දැන් එයා මේ ට්‍රේන් එකේ රවුමක් යන ගමන් තමයි ඉන්නේ. ඊළඟට ඔන්න බාස්කින් ඇන් රොබින් එකෙන් එයාට අයිස්ක්‍රීම් එකක් කන්න ඕන වුණා. ඊළඟට අපි ඔන්න දැන් සැලොන් එකට ආවා. ඉතින් මේ බලන්නක කොණ්ඩ ගොඩක් වැවිලා තියෙන්නේ. චුට්ටක් කොට කළම තමයි ඒ නිසාද කපන්න හිතාගෙන ඉන්නේ. මෙහෙදි ඉතින් අපිට ලංකාවේ විදිහට කොණ්ඩ කපා ගන්න එක නම් හරිම අමාරු දෙයක්. බබාලට විතරක් නෙමෙයි ඒක අපිට උනත් එහෙම තමයි. මෙයාලා ඉතින් මෙයාලට ආවේනික විදිහට තමයි කොණ්ඩ කපන්න පුරුදු වෙලා ඉන්නේ. අපි කොච්චර කීවත් අපිට ඕන විදිහටම කොණ්ඩ කපා ගන්න පුළුවන් කෙනෙක් හම්බෙන්නේ ඉතින් කලාතුරකින් තමයි. මට නම් ඉතින් කොච්චර උනත් ලංකාවේ තරම් හොඳට කොණ්ඩ කපන කෙනෙක් මෙහෙනම් තාම හම්බෙලා නැහැ. ඉතින් කොහොම හරි පුතාගෙත් කොණ්ඩ මේ විදිහට අද ටිකක් කොට කරලා කපන්න කියලා අපි කිව්වා. අවුලක් නෑ, ඉතින් සාමාන්‍ය හොඳට කපලා තියෙනවා කියලා හිතෙනවා. මෙයාට නම් ඉතින් මේක හරි අමුතුයි. මොකද මෙයාගේ කොණ්ඩ අපි ගොඩක් වෙලාවට කපන්නේ මෙහෙ අය කොණ්ඩ කපන විදිහටනේ. අද චුට්ටක් වෙනස් විදිහට කොණ්ඩ කපපු එක ඉතින් එයාට අමුතුයි වගේ තමයි දැනෙන්නේ. ඒක තමයි මේ පිටිපස්සෙන් අතගා බලන්නේ මෙයා. ඉතින් හැමදාම මේ හෝම් ප්ලස් එකට ආවොත් මේ පෙට් ෂොප් එකේ ඉන්න යාළුවෝ ටික බලන්න නම් අපි පුතා කවදාවත් අමතක කරන්නේ නැහැ. එයා හරිම ආසයි මේ චූටි චූටි ඩොගීලට. ඉතින් මෙතෙන් ආවහම ගොඩාක් වෙලා යාළ මේ සෙල්ලම් කරන ඒවා දිහා බල බල ඉන්නවා. කොහොම හරි ඉතින් ඔන්න එයා වෙතෙනින් අමාරුවෙන් එක්කගෙන අපි ඊළඟට කන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මල්ලි පැටියත් මේ වෙලාවේ හොඳටම ගොයිය ගත්තා. ඉතින් ඒ නිසා අපිට මේ වෙලාවේ කන්න පුළුවන් නිසා ඉක්මනින්ම කන්න තමයි ආවේ. ඉතින් මෙන්න මේ කොරියන් කෑම තමයි අද අපි කෑවේ. මේ වගේ නම් නම් ඉතින් මොනවද කියලා කියන්න මම වැඩිය දන්නේ නැහැ. හැබැයි මේ හැම එකම ගොඩාක් රසයි කියලා නම් ඔන්න කියන්න පුළුවන්. ඒතරෝ මම ගොඩාක් ආසයි මෙතනින් කෑම කන්න. මෙන්න මේ මියොක් සුප් එක දෙනවා නේද? මේක හරිම රසයි. ඒ වගේම තමයි මේක හරිම ගුණයි. මෙහි බබාලා හම්බෙන්නේ නැහැට, ඒ වගේම කිරි දෙන අම්මලාට මේ සුප් එක ගොඩාක් ගුණයි කියලා තමයි කියන්නේ. ඒ නිසා අපිට උනත් බබා හම්බුනෙන් පස්සේ හොස්පිටල් එකෙන් එනකම්ම හැමදාම අපේ කෑම එකට මේ සුප් එක ඇඩ් කරලා තිබුණා.
ඉතින් ඇත්තටම මේක හරිම රසයි මම නම් හරිම ආසාවෙන් අදටත් මේ සුප් එක බොනවා. මුහුදු පාසි වර්ගකින් තමයි මේ සුප් එක හදන්නේ. ඉතින් කාලය ඉවරුනෙන් පස්සේ අපි එහෙම්ම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් ටික වෙලාවක් රෙස්ට් එකේ ඉඳලා ඔයාලට මතක ඇතිනේ මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් අපි ගිහිල්ලා මල්ලි බබාගේ ෆොටෝෂූට් එක කරන්න ගියා. ඉතින් එදා මල්ලි බබා දොයියගෙන ෆොටෝෂූට් එක කරගන්න උනේ නැහැනේ අපිට. ඉතින් ඒක අහපව් කරන්න වෙලාවක් දාගෙන තියෙන්නේ අද තමයි. අද අපි උදේ වරුවේ නැතුව හවස වරුව දාගත්තා. මොකද හවස වරුවට මල්ලි බබා මේ දවස්වල චුට්ටක් ඇහැරගෙන ඉන්නවා. ඉතින් චුට්ටක් රෙස්ට් එකේ ඉඳලා ඊට පස්සේ අපි ස්ටුඩියෝ එකට යන්න තමයි මේ පිටත් උනේ. ඉතින් ඔන්න අද නම් අපි මල්ලි පැටියා ගොඩක් හොඳයි. ගිය සතිය වගේ නිදිමතාවේ නැහැ. ගොඩක් හොඳට හින්නා වෙලා ගොඩක් හොඳ පෝසස් දුන්න ෆොටෝස් වලට. ඉතින් මේ හැමෝමත් එක්ක අද හරිම සතුටින් තමයි මේ වෙලාවේ හිටියේ. බලන්නකො ඉතින් අපේ අයිය පැටියත් හරිම උනන්දුවෙන් උදව් කරනවා මල්ලි බබාව හිනා ගස්සලා තියාගන්න. කොහොම හරි ඉතින් ඕන අද නම් ලස්සනටම ෆොටෝ ටික ගන්න පුළුවන් වුණා. අපේ ෆැමිලි ෆොටෝ එකත් අදත් එකක් යාලා ගන්න ඕනේ කියව නිසා ඉතින් අපි එදා ඇඳුම්ම තමයි අදත් ඇඳගෙන ආවේ. ඉතින් අපි ගත්ත ෆොටෝස් වලින් ටිකක් ඔයාලටත් බලන්න මම දාන්නම්කෝ. දැන් මේ අඳන්නේ ගිය සතියේ තයාට අඳපු ඇඳුම. මේකෙන් ඉතින් එදා හොඳට ෆොටෝස් ගන්න බැරි වුණානේ. අද නම් ලස්සන ෆොටෝ ටිකක් ඒ නිසා ගන්න පුළුවන් වුණා. ඔන්න ඒ විදිහට තමයි ඉතින් අදක් මේ ලස්සන දවස අපි ගත කළේ. තවත් මේ වගේ ලස්සන දවසක මතකයන් ඔයාලට අරගෙන එනකල් ඔයාලා හැමෝම ගොඩාක් සතුටින් ගොඩාක් පරිස්සමෙන් ඉන්න. But I've known you too long, it hurts to watch your blue eyes fade to gray as you fade away, yeah, 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 yeah. As you fade away.